Insta 360 Go 2 ලෝකේ තියෙන පොඩිම ඇක්ෂන් කැමරා එක. ඉතින් පහුගිය දවසක Insta 360 සමාගමෙන් එළියට දැම්ම මේ Insta 360 Go 2 කියන version එක. ඉතින් අද අපි කතා කරමු ඇක්ෂන් කැමරා එකක් විදිහට ඇයි මේ Insta 360 Go 2 කියන කැමරා එක විශේෂ වෙන්නේ. ඒ වගේම මේකේ specs ඒ වගේම තමයි අපිට ඇක්ෂන් කැමරා එකක් කෙනෙක් වඩපස්සේ මතක් වෙන්නේ GoPro. ඉතින් GoPro ලගේ අලුත්ම ඇක්ෂන් කැමරා එක GoPro Hero 9 එක අපි මේ Insta 360 Go 2 කියන කැමරා එක සංසන්දනය කරලත් බලමු. Insta 360 Go 2 කැමරා එක ඇක්ෂන් කැමරා අතර විශේෂ වෙන්නේ ඇයි? ඇත්තම ඇක්ෂන් කැමරාවක් කියලා කියන්නේ මොකද්ද කියලා අපිට ඇත්තම අඳුරගත්තොත් එහෙම මේක විශේෂ වෙන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඇක්ෂන් කැමරා එකක් කියලා කියන්නේ ඔයා මොකක් හරි ඇක්ටිවිටි එකක් කරන අතරේ ඒ ඇක්ටිවිටි එකේදී ඔයාට කැමරාව ගැන අවධානය යොමු නොකර ඔයාට ඒ ඇක්ටිවිටි එකට අදාළ දේවල් රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපිට ඇක්ෂන් කැමරා එකක් භාවිතා කරනකොට ඇක්ෂන් කැමරා එකේ තියෙන්න ඕන ගුණාංග කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි මේක කුඩා වෙන්න ඕන. හිතන්නවා DSLR කැමරා එකක් අරගෙන මොනවා හරි රෙකෝඩ් කරනවා කියලා ඇක්ටිවිටි එකක් කරන අතරේ අනිවාර්යයෙන්ම ඔයාට කැමරාවට අවධානය යොමු කරන්න වෙනවා. මොකද DSLR කැමරා එකක් ටිකක් විශාලත්වයෙන් වැඩි. ඒක නිසා ඔයා ඇක්ෂන් කැමරා එකක් පාවිච්චි කරනනම් අනිවාර්යයෙන්ම ඒකේ කුඩා බව, ඒකේ විශාලත්වය ගැන හිතන්න ඕන. මොකද විශාලත්වයෙන් පුළුවන් තරම් අඩු කැමරා එකක් තියෙනවා නම් අපිට පුළුවන් අපේ ඇක්ටිවිටි එක කිසිම බාධාවකින් තොරව රෙකෝඩ් කරගන්න. ඊළඟ තමයි මවුන්ට් කිරීමේ හැකියාව. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අපි කරන ඇක්ටිවිටි එක රෙකෝඩ් කරගන්න හරියටම අපිට ඕන තැනක මවුන්ට් කරන්න. ඒක අපේ හෙල්මට් එකේක වෙන්න පුළුවන්, අපේ ඔළුවේ වෙන්න පුළුවන්, අපේ ඇඟේ කොයි හරි තැනක වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම අපිට මවුන්ට් කිරීමේ හැකියාව තියෙන්න ඕන මේ ඇක්ෂන් කැමරා එක අපි කරන ඇක්ටිවිටි එක හරියට පැහැදිලිව අපිට කැප්චර් කරගන්න නම්. ඒ වගේම තමයි අපි ඇක්ෂන් කැමරා එක පාවිච්චි කරන්නේ අපි මොකක් හරි ඇක්ටිවිටි එකක් කරන අතරේ. ඉතින් මෙන්න මේ ඇක්ටිවිටි එකක් කරන අතරේ මේක දූවිලි වලින්, ඒ වගේ වැටීම් වලින්, ඒ වගේම ජලයෙන් වගේ දේවල් වලින් අනිවාර්යයෙන්ම මේ කැමරකට හානි වෙන්න පුළුවන්. ඒක නිසා මේ කැමරකට පුළුවන් වෙන්න ඕන ඒ ජලයෙන් දූවිලි වලින් ගැටීම් වලින් වෙන හානි වලට ඔරොත්තු දෙන්න. ඒ කියන්නේ මේක රළු බව කියන එක තියෙන්න ඕන. රළු භාවිතයට හැකියාව මේ අනිවාර්යයෙන්ම ඇක්ෂන් කැමරා එක තියෙන්න ඕන ගුණංගයක්. ඉතින් මම ඔන්න කලින් කියපු ගුණාංග වලින් මේ Insta 360 Go 2 කියන කැමරා එක මොන වගේ තැනකද ඉන්නේ කියලා අපි බලමු. මුලින්ම අපි කතා කරමු මේක තියෙන කුඩා බව. ඉතින් ඔයා දන්නවද මේ Insta 360 කැමරා එක ලෝකයේ තියෙන කුඩාම ඇක්ෂන් කැමරාව. ඉතින් ඒ අතින් ගත්තට පස්සේ Insta 360 Go 2 කියන කැමරාවක ඉන්නේ ගොඩක්ම ඉස්සරහ. මේ කොච්චර කුඩාද කියනොනම් ඔයාගේ මේ මාපට ඇඟිල්ල තරම් කුඩයි මේ කැමරා එක. ඒ වගේම තමයි මේ කැමරා එකේ බර වෙන්නේ ග්‍රෑම් 27ක් වගේ. ග්‍රෑම් 27ක්. ඉතින් ග්‍රෑම් 27ක් බර මේ මාපට ඇඟිල්ල තරම් කුඩා ඇක්ෂන් කැමරාවක් අපේ ඇඟේ මවුන්ට් කරාට, අපි වෙන කොයි හරි වාහනයක යනකොට වාහනේ අපි ඩෑෂ්බෝඩ් එක වගේ හයි කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක ප්‍රමාණත්වයෙන් කුඩයි. ඒක නිසා අපිට ඒක හැසිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම ලැබෙනවා. මවුන්ට් කිරීමේ හැකියාව දෙනුත් Insta 360 Go 2 කියන කැමරක ඉන්නේ ගොඩක්ම ඉස්සරහින්. ඒකට හේතුව තමයි මේකේ බොක්ස් එකත් එක්ක මේක මවුන්ට් කරන්න ඇක්සෙසරිස් කීපයක්ම හම්බ වෙනවා. ඉතින් පළවෙනි එක තමයි මේකේ charging box එක. මේකේ charging box එක රිමෝට් කන්ට්‍රෝල් එකක් විදිහට වැඩ කරනවා. ඒ වගේම තමයි මේකේ charging box එකේ තියෙනවා පොඩි ට්‍රයිපොඩ් එකක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව. ඉතින් මෙන්න මේ ට්‍රයිපොඩ් එකක් විදිහට charging box එක පාවිච්චි කිරීමේ හැකියාව නිසා අපිට පුළුවන් පොඩි surface එක කැමරාව හිටවලා තියන්න. කැමරාව හිටවලා ඒක අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලට මේ box එකත් එක්ක හම්බ වෙනවා මැග්නට් පෙන්ඩන් එක. ඉතින් මෙන්න මේ මැග්නට් පෙන්ඩන් එක පාවිච්චි කරලා ඔයාට කිසිම බාධාවකින් තොරව ඔයාගේ පපුව මැද මේ කැමරා එක මවුන්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මවුන්ට් කරගැනීමේ හැකියාව අතින් ගත්තට පස්සේ ඒක ගොඩක් ලොකු වාසියක් මේ අපිට Insta 360 Go 2 කැමරා එකේ හම්බ වෙන. ඉතින් මේ කැමරා එකත් එක්ක box එකේ අපිට හම්බ වෙනවා Easy Clip කියලා ඇක්සෙසරි එකක්. ඉතින් මෙන්න මේ Easy Clip කියන ඇක්සෙසරි එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ කැප් එකේ ඉස්සරහා වගේම පිටිපස්සෙත් හරිම ලේසියෙන් මේ Insta 360 Go 2 කියන කැමරා එක මවුන්ට් කරගන්න. ඒ වගේම තමයි මේ කැමරා එකත් එක්ක හම්බෙන තවත් powerful ඇක්සෙසරි එකක් තමයි pivot stand එක කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ pivot stand එක පාවිච්චි කරලා ඔයා කැමති ඕනම surface එක මේක අලවලා ඔයාට ඕනම පැත්තකට කැමරා එක හරවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කැමරා එකේ තියෙන අඩු බර නිසාත් මේ කැමරා එකේ විශාලත්වයේ කුඩා නිසාත් මේ විදිහට අපිට හරිම ලේසියෙන් හසුරවන්න පුළුවන් මේ pivot stand එකක් පාවිච්චි කරලා. මවුන්ට් කිරීමේ හැකියාව තින් ගත්තට පස්සේ තවත් මේ කැමරා එක විශේෂ වෙන්නේ මේ කැමරා එක පිටිපස්සේ තියෙන මැග්නට් එක. ඉතින් මෙන්න මේ මැග්නට් එක නිසා ඒක ඕනම මැග්නට් වලට ඇලෙන පෘෂ්ඨයක් මත මේක රඳවා තබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා වාහනයක යනවා නම් ඒ වාහනේ බයික් එකක නම් බයික් එකක බඳේ වගේ ඔයාට අනිවාර්යයෙන්ම මේ මැග්නට් එක පාවිච්චි කරලා මේක මවුන්ට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ගොඩක් ලොකු වාසියක් අනිවාර්යයෙන්ම ට්‍රයිපොඩ් එකක් නැතුව ට්‍රයිපොඩ් එකක් නැතුව අපිට ගොඩක්ම ඕනම තැන්වලක හරිම පහසුවෙන් මේක මවුන්ට් කිරීමේ හැකියාව මේ මැග්නට් එක නිසා මේ කැමරා එකට ලැබිලා තියෙනවා.
ඒවගේම තමයි අපිට අමතර ඩොලර් 20ක් වගේ මුදලක් වියදම් කරලා අපිට පුළුවන් mount adapter bundle එකක් මිලදී ගන්න. ඉතින් මෙන්න මේ mount adapter bundle එක ගත්තම ඒකේ ගොඩාක් විදිවලට කැමර එක mount කිරීමේ හැකියාව තියෙනවා. action camera එකක තියෙන ඕන තවත් විශේෂම ගුණාංගයක් තමයි රළු භාවිතයට හැකියාව. ඉතින් මේ කැමර එක ගත්තට පස්සේ මේ කැමර එක අපිට පුළුවන් මීටර 4ක් දක්වා වතුර යට රෙකෝඩ් කරන්න. ඒ වගේම මේක දූලි වලින් ආරක්ෂා වෙනවා. ඒ වගේම තමයි මේක මොකක් හරි වැටිලා මොකක් හරි ඔයාගේ lens එක damage වුණොත් එහෙම මේක lens කවයක මාරු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා කැමර එක වැටිලා lens එක damage වුණා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ lens එක මාරු කිරීමේ හැකියාව වගේ මේ lens එකට ND filters පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති action camera එකක් විදියට මේ Insta360 Go 2 කියන කැමර එක කොච්චර ගැලපෙනවද කියලා. හැබැයි එහෙම ගැලපුණට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම අපි ගන්න අපි capture කරන image වල අපි capture කරන videos වල quality එක ඒ වගේම මේකේ stabilization හැම දෙයක්ම ඒ විදිහටම තියෙන්නත් ඕන. මොකද එහෙම වුණොත් තමයි අපිට සාර්ථක action camera එකක් විදියට මේ Insta360 Go 2 කියන කැමර එක දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ Insta360 Go 2 කියන කැමර එකේ specs දිහා ඇත්තටම මේක තවදුරටත් තහවුරු කරනවා අපේ භාවිතයට ගැළපෙන පවර්ෆුල් කැමරා එකක් කියලා. වීඩියෝ රෙසලූෂන් එක දකින් ගත්තට පස්සේ මේකට උඩරිම පුළුවන් 2K රෙකෝඩ් කිරීමේ හැකියාව විතරයි. හැබැයි මම මේක ගොඩක් ලොකු අඩුවක් විදිහට දකිනවා. මොකද මේකේ 4K හැකියාව තිබුණනම් ගොඩක්ම ගොඩක් වටිනවා මේ කැමරා එකට. ඒ වගේම තමයි දැනට වෙළඳ පොලේ තියෙන හොඳම ස්මාර්ට්ෆෝන් සර්වවා තියෙන 2K රෙසලූෂන් එක තියෙන ස්ක්‍රීන් එක. ඉතින් ඔයා ෆෝන් එකක ඔයා කරන වීඩියෝ කරන දේවල් ඔයා කැප්චර් කරන ඉමේජස් පෙන්වන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මේ 2K කියන එක බාධාවක් නෙමෙයි. ඒ වගේම තමයි ඔයා මේකෙන් කැප්චර් කරන වීඩියෝස් ඉමේජස් 4K ස්ක්‍රීන් එකක ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාට මේ කැමරා එක ගැලපෙන්නේ නැහැ. මොකද මේකේ උඩරිම රෙසලූෂන් එක වෙන්නේ 2K. ඉතින් ඒ වගේම තමයි 2K පාවිච්චි කළා මේකට පුළුවන් 50 FPS වගේම 30 FPS වලට රෙකෝඩ් කරන්න. ඒ වගේම තමයි මේක 1080p රෙකෝඩ් කරනවා නම් ඔයාට 120 FPS වලට රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයාට 120 FPS වලින් slow motion videos රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. action camera එකක් වුණාට පස්සේ ඒ action camera එකට ගොඩක්ම ලොකු වටිනාකමක් එකතු කරන දෙයක් තමයි මේකේ stabilization technology එක. ඉතින් මෙන්න මේ stabilization technology එක අතින් ගත්තට පස්සේ Insta360 ලගේ flow state stabilization පහසුකම මේ කැමර එකට අතුලත් කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම සාර්ථක stabilization technology එකක්. ඒ වගේම තමයි මේකේ තියෙනවා horizon leveling පහසුකම inbuilt. ඒ කියන්නේ කැමර එක මොන පැත්තට කැරකෙව්වත් ඔයාගේ video footage එකේ කැරකෙන්නේ නැතුව ඒ විදිහම stable වෙලා තියෙනවා. ඒ වගේම කැමරා එක සෙන්ස් එක ගත්තට පස්සේ 1 over 2.3 inches සෙන්ස් එකක් තියෙන්නේ. ඒ වගේම aperture එක fix aperture එකක් තියෙනවා 2.2. ඒ වගේම තමයි මේකේ focal length එක 35 mm. ඒ කියන්නේ wide angle images videos capture කිරීමේ හැකියාව මේ කැමරා එකේ තියෙනවා. action camera එකක් ගනිද්දි අපි battery life එක ගැන අනිවාර්යයෙන්ම හිතන්න ඕන. ඉතින් ගොඩක්ම action cameras වල තියෙන්නේ අපිට මාරු කරන්න පුළුවන් battery එකක්. හැබැයි මේකේදී අපිට මාරු කරන්න පුළුවන් battery එකක් නෙවෙයි තියෙන්නේ inbuilt battery එකක් එන්නේ. මේ battery එකෙන් පුළුවන් අපිට විනාඩි 30ක video footage එකක් capture කරන්න. ඒ වගේම තමයි මේ charging box එකත් එක්ක තියෙනවා නම් විනාඩි 150ක video footage එකක් capture කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් action camera වල වගේ මේකේ expandable memory එකක් නැහැ. මේකේ තියෙන 32 GB inbuilt memory එකක්. ඉතින් මේකට memory card පාවිච්චි කිරීමේ හැකියාව නැහැ. ඉතින් 32 GB කියලා කිව්වට අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ 28 GB විතරයි. ඉතින් ඔයා මේ camera එක ගැන හිතනකොට අනිවාර්යයෙන්ම ඒ ගැනත් හිතන්න ඕන. මොකද ඔයාට ගොඩක් capacity එකක් අවශ්‍ය නම් අපිට ඒ capacity expand කරගැනීමේ හැකියාව මේ camera එකේ නැහැ. ඉතින් ඔයාට මේ Insta360 Go 2 කියන camera එකේ specs දිහා බලුවම මොකද හිතුනේ? ඒක ටිකක් මදි වගේ කියලා හිතුණා නේද? හැබැයි අපි ඒක හිතන්නේ ඉක්මන් වෙන්න කලින් අපි හිතලා බලමු, අපි කම්පයා කරලා බලමු, අපි සංසන්දනය කරලා බලමු තව ඒ වගේම action camera එකක් එක්ක. ඉතින් අපි ඒකට තෝරගමු action camera එකක මතක් වෙන්නේ අපිට GoPro. ඉතින් අපි GoPro අලුත්ම Hero 9 එකත් එක්ක මේ Insta360 Go 2 කියන එක සංසන්දනය කරලා බලමු. ඉතින් ඕනම action camera එකක් ගත්තට පස්සේ අපි ඒකේ අන්තිමට බලාපොරොත්තු වෙන්නේ අපි capture කරන images වල videos වල quality එක. ඉතින් මේ quality එක සංසන්දනය කරොත් එහෙම GoPro Hero 9 එකත් එක්ක quality එකේ කිසිම වෙනසක් නැහැ. ඔයාලට ඒක ගැන බලා ගන්න පුළුවන් YouTube එකට ගිහිල්ලා ඕන තරම් තියෙනවා මේ cameras දෙක සංසන්දනය කරන videos. ඉතින් මම ඒ වගේ videos කීපයක links පහල description එකේ දාලා තියන්නම්. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් ඒ videos වල එකම footage එක මේ camera දෙකෙන්ම record කරලා පෙන්නනවා. අපිට බලා ගන්න තරමේ quality එකේ වෙනසක් නැහැ. ඉතින් අපිට quality එක අතින් ගත්තට පස්සේ මේ camera දෙකම ඉන්නේ එකම තැනක. ඒ වගේම තමයි size එක mount කිරීමේ හැකියාව අතින් ගත්තට පස්සේ මේ camera දෙකෙන් Insta360 Go 2 කියන camera එක ඉන්නේ ගොඩක් ගොඩක් ඉස්සරහින්. ඒ කියන්නේ හිතන්නවා FPV drone එකකට මේක පාවිච්චි කරනවා කියලා. ඔයා ඒ වගේ දෙයකට පාවිච්චි කරනනම් මේකේ තියෙන සැහැල්ලු බව කුඩා බව කියන එක ගොඩක්ම ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි කොහේ හරි mount කරනකොට මේකේ තියෙන සැහැල්ලු බව කුඩා බව වගේම
හැමදේම ඔයාට වැදගත් වෙනවා. ඉතින් ඒ අදින් ගත්තට පස්සේ GoPro කියන එක මේ කැමරකට වඩා ටිකක් ලොකුයි. ඒ වගේම තමයි මේක mount කිරීමේ හැකියාව අදින් ගත්තට පස්සේ මේකේ තියෙන magnet එක නිසා මේක ඕනම තැනක ඕනම යකඩ පෘෂ්ඨයක mount කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ අදින් ගත්තට පස්සේ GoPro එක ඉන්නේ ගොඩක්ම පිටිපස්සෙන්. මොකද මේක ඕනම තැනක හරිම ලේසියෙන් හරිම සැහැල්ලුවට mount කිරීමේ හැකියාව තියෙනවා. GoPro කැමරා එකක සංසන්දනය කරනකොට මේ Insta360 Go 2 කියන කැමරකේ තියෙන ලොකුම අඩුපාඩුව තමයි මම දකින්නේ මේකේ 4K රෙකෝඩ් කිරීමේ හැකියාව නැති එක. ඉතින් මේකේ පුළුවන් උපරිම 2K රෙකෝඩ් කිරීමේ හැකියාව විතරයි. ඉතින් ඒක නිසා ඔයාට 4K රෙකෝඩ් කිරීමේ හැකියාව අවශ්‍යතාවයක් තියෙනවා නම් කිසිම වෙලාවක මේ Insta360 Go 2 කියන කැමරේ ගැලපෙන්නේ නැහැ. මොකද මේකේ උපරිමයක් දක්වා පුළුවන් වෙන්නේ 2K රෙකෝඩ් කරන්න විතරයි. GoPro Hero 9 එකත් එක්ක සංසන්දනය කරනකොට Insta360 Go 2 කියන කැමරකේ මම දැකින ඊළඟ අඩුපාඩුව තමයි මේකේ slow motion record කිරීමේ හැකියාව. මේ Insta360 Go 2 කියන කැමරකට පුළුවන්කම තියෙන්නේ 120 FPS record කිරීමේ හැකියාව විතරයි. හැබැයි GoPro Hero 9 එකට පුළුවන් 240 FPS slow motion record කරන්න. ඉතින් ඒක නිසා action camera එකක ඔයාගේ ප්‍රධාන අවශ්‍යතාවයක් නම් slow motion record කිරීමේ හැකියාව. ඒත් ඔයාට මේ Insta360 Go 2 කියන කැමරේ ගැලපෙන්නේ නැහැ. හැබැයි ඒක ඔයාගේ ලොකු අවශ්‍යතාවයක් නෙවෙයි නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද මේකට 120 FPS record කිරීමේ හැකියාව තියෙනවා. GoPro Hero 9 කැමරා එකේ ස්ක්‍රීන්ස් දෙකක් තියෙනවා. එකක් පිටිපස්සේ අනිත් එක ඉස්සරහා. ඉතින් ඔයා selfie image එකක් capture කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට ඒ image එකේ preview එකක් කැමරකෙන් බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. හැබැයි Insta360 Go 2 කියන කැමරයකට ගියොත් එහෙම ඔයාට live preview එකක් බලා ගන්න ඕන නම් ඔයාට අනිවාර්යයෙන්ම ඒක ඔයාගේ phone එකට connect කරන්නම වෙනවා. ඉතින් මෙන්න මේ අවාසිය තියෙනවා Insta360 Go 2 කියන කැමරකේ. ඉතින් අපි මොන තරම් මේ කැමරා දෙකේ specs වාසි අවාසි කතා කරත් අන්තිමට මේක අපි ගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ මේකේ මිල මත. ඉතින් මිල අතින් ගත්තාට පස්සේ GoPro Hero 9 එක වෙනවා ඩොලර් 450ක්. හැබැයි මේ ඩොලර් 450ට ගන්න පැකේජ් එකේ horizon leveling හම්බෙන්නේ නැහැ. ඉතින් අපිට horizon leveling ඇඩ් කරගන්න නම් අපිට වෙනම lens එකක් මේකට attach කරන්න වෙනවා. ඉතින් ඒ lens එක වෙනවා ඩොලර් 100ක්. එතකොට ඔක්කොම පැකේජ් එක වෙනවා ඩොලර් 550ක්. හැබැයි inbuilt horizon leveling එක Insta360 Go 2 කැමරා එක ඩොලර් 300කට ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් price range එක අතින් ගත්තාට පස්සේ Insta360 Go 2 කැමරා එකේ ඉන්නේ ගොඩක්ම ගොඩක් ඉස්සරහින්. ඉතින් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ Insta360 Go 2 කියන කැමරා එක action camera එකක් විදියට සහ මේක price එක අතින් ගත්තාට පස්සේ ගොඩක්ම ගොඩක් ඉස්සරහින් ඉන්නවා සාපේක්ෂව. ඒ වගේම තමයි මේ quality අතින් ගත්තාට පස්සේ quality ත් ඉහළම තැනක තියෙනවා. ඒ වගේම තමයි මම මේ කැමරා එකේ ප්‍රධාන අඩුපාඩු දෙකක් දකිනවා. එකක් තමයි 4K record කිරීමේ හැකියාව නැති එක. අනිත් එක තමයි slow motion video 240 FPS නැති එක. ඉතින් මෙන්න මේ දෙක ඔයාලට ප්‍රශ්නයක් නෙවෙයි නම්, ඔයා සාමාන්‍යයෙන් content create කරන්නේ 4K screens වල බලන්න නෙවෙයි නම් සහ ඔයාලට slow motion ප්‍රශ්නයක් නෙවෙයි නම් ඔයාලට යන්න තියෙන හොඳම option එක තමයි Insta360 Go 2 කියන කැමරා එක. ඉතින් action camera එකක් විතර ගොඩක් ගොඩක් සාර්ථකයි මේකේ තියෙන ප්‍රමාණය සහ මිලයක ගත්තට පස්සේ. ඉතින් මේ Insta360 Go 2 කියන කැමරා එක මම මේ වීඩියෝ කරන වෙලාව වෙනකොට රිලීස් කළා සතියක් වගේ වෙන්නේ. ඉතින් තාම මේක ලංකාවට ඇවිල්ලා නැහැ. හැබැයි තව ටික කාලයක් යයි මේක ලංකාවට එන්න. ඉතින් අපි බලාගෙන ඉමු මේක ලංකාවට ඇවිල්ලා ලංකාවේ YouTubersලා මේක සිංහලෙන්ම review කරනකන්. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ Insta360 Go 2 කියන කැමරා එක ගැන? GoPro එකත් එක්ක සංසන්දනය කරනකොට මේ ගැන ඔයාගේ අදහස මොකද්ද? අපි ඒ දේවල් කතා කරමු පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ලයික් කරන්න මේ වීඩියෝ එක හොඳයි නම් මේ පණිවිඩය යාළුවන්ටත් දෙන්න, මේ Insta360 Go 2 කියන කැමරා එක ගැන යාළුවන්ටත් කියන්න, මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න අපි subscribe කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මම කරපු තවත් වටිනා වීඩියෝස් දෙකක් මේ පහලින් බලා ගන්න පුළුවන්. ඔයාලා ඒවත් ගිහිල්ලා බලන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු.